අතරව චිනීට කියන ගමන් ඉන්නේ මායෝයි දෙන්නම එකතු වෙලා ඉබ්ලගේ ජීවිතයට කරේ ලොකු වැරැද්දක්. ඔයාට තිබුණා මාත් එක්කම එකට ජීවත් වෙන්න. ඒත් ඇයි අපි මේ විදිහට බය වෙලා දෙපැත්තට වෙලා ඉන්නේ? චිනී එකපාරටම කියනවා, ආටෝ අපි පරාද වුණා නෙමෙයි, අපේ පවුල් වෙනුවෙන් අපි දෙන්න පියවරක් පස්සට තිබ්බා. අතරව කියනවා ඒත් චිනී, ඒ වෙලාවේදී චිනී කියනවා ආටෝ ප්ලීස්, දැන් ඔයාගේ ජීවිතේ හොටන් හැපනින් චිනී නැහැ. ඒ වෙනුවට ඔයාගේ ජීවිතේ ඉන්නේ ඔය බෝරින් ඉම්ලි. මට ඒකට ඔයාට උදව් කරන්න අමාරුයි. එකපාරටම ඉම්ලි ඇවිල්ලා අතර වගේ ෆෝන් එක උදුරගෙන ස්පීකර් මෝඩ් ඩන් කරනවා. ඒ වෙලාවේදී චිනී කියනවා, ආට මං දන්නවා ඔයා හැමදාමත් මට ආදරය කරනවා කියලා. ඒ වගේම තමයි මාත් ඔයාට ආදරය කරනවා. ඒත් දැනට මොකද ඒකට කියන වචනේ අග්‍රිමන්ට් එකකට එනවා වගේ. ඒ වෙලාවේදී ඉම්ලි තමයි කතා කරන්නේ, කැප කරනවා කියලා අය කියනවා. අන්න චිනී උඩ යන්නේ මේ වෙලාවේ. චිනී කියනවා, ඉම්ලි මම්මේ කියන්න හැදුවේ. ඉම්ලි කියනවා, ඔව් මං දැක්කා ඔයා බොහොම ආඩම්බරෙන් මේ දැන් කිව්වේ ඔයාලා දෙන්නට දෙන්න ආදරය කරනවා කියලා. හැමදාටමත් එහෙමයි කියලා. අභිෂේක් ඔය ඇත්ත ගැන දන්නවද? මට හිතා ගන්න බෑ අභිෂේක් මේ දේවල් දැනගත්තට පස්සේ ඔයා වෙනුවෙන් ඒ මනස යාගේ ජීවිතය කැප කරාවේද? කමක් නෑ, මං දවසක අභිෂේකෙන් මේ ගැන අහලා බලන්න. එහෙම කියලා ඉම්ලි ෆෝන් කෝල් එක කට් කරනවා. චිනී නම් එන්නේ දැන් හොඳටම බය වෙලා. අතරව කියනවා, මං චිනී එක කතා කරන ගමන් හිටේ ඉම්ලි, ඒත් ඇයි ඔයා මේ? ඉම්ලි කේන්තිය කියනවා, ඔයා දන්නවනේ චිනී අක්ක එංගේජ් වුණා, ඒ වගේම එයා ළඟදිම මැරි කරනවා. අතරව කියනවා, හැබැයි ඉතින් තාමත් එයා මැරි කරලා නැහැනේ. ඉම්ලි අහනවා, ඔයා මොනාද මේ කරන්නේ? එයා ඔයාගේ හදවත බිඳලයි ඉන්නේ. ඒ බව දැන දැනම ඇයි ඔයා අපා ඔයාටම රිද්දගන්නේ? ඔයා බොරු බලාපොරොත්තු තියාගන්න එක නවත්ත ගන්න. ඒවා කැඩිලා බිඳලා කියපු ගමන්ම වේදනාව දෙගුණ තෙගුණ වෙනවා විතරයි. අතරව කෑ ගහලා කියනවා, වේදනාව දෙගුණුණත් තෙගුණුණත් අඩු වුණා ඒක දරාගෙන ඉන්නේ මමනේ. මේ අහන්න ඉම්ලි, කරුණා කළා මෙතනින් යන්න, මට චිනී එක කතා කරන්න ඕනේ. ඉම්ලි කියනවා, නෑ ඔයා චිනියකට කතා කරන්නේ නැහැ. අපව අතරව කෑ ගහලා කියනවා, ඔයාට මගේ ජීවිතේ ඔය විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ ඉම්ලි. ඉම්ලිත් කියනවා, ඔයාට ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් කරගන්නවත් බැරුවයි ඉන්නේ. අපව අතරව කෑ ගහනවා ඉම්ලියෝක නවත්ත ගන්න. මං දන්නවා ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා, විශේෂයෙන්ම අද දවසේ. ඒ නිසා මං කැමති නෑ ඔයාත් එක්ක ෆයිට් කරන්න. ඉම්ලි කියනවා, හරි මටත් එහෙම උවමනාවක් නැහැ, හැබැයි චිනියකට කෝල් කරන්න එපා. අතරව අහනවා, මං වෙන මොනා කරන්නද? ඉම්ලි කියනවා, ඒකෙන් ඔයාගේ වේදනාව තව තව වැඩි වෙනවා. අතරව කේන්තියෙන් අහනවා, මං චිනීට කතා කරන්නත් එපා නම් එයාව මොන ගැහෙන්නත් එපා නම් මොනාද මං කරන්න ඕනේ? මං ගිහලා මැරෙන්නද? අතරව කියනවා, ඉම්ලි චිනී කියන්නේ මගේ මුළු ජීවිතේම, මං කොහොමද එයා නැතුව ජීවත් වෙන්නේ? ඉම්ලි කියනවා, ඔයා කිව්වනේ ඔයාගේ සංගීතය ඔයාට හරියට දෙවියන්ගේ පූජාවක් වගේ. ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ පූජාව අසම්පූර්ණ කරන එක ලොකු පවක් කියලා තේරෙන්නේ නැද්ද? මට ඔයාගේ වේදනාව තේරෙනවා අතරව. ඒ වගේම මං දන්නවා මේ වේදනාව ඇත්තක්. මට ඕන කරන්නේ ඔයාගේ පූජාව සම්පූර්ණ කරන්න ඔයාට උදව් කරන්න. අනිවාර්යයෙන්ම මං ඔයාට උදව් කරනවා. ඔයාට තියෙනවා නිව් ඉයර් ඉවෙන්ට් එකක්. දැන් ඔයා ඔයාගේ හැඟීම් ඔයාගේ සංගීතය වෙනුවෙන් එකතු කරගන්න. ඒ වගේම මේ ඉවෙන්ට් එකට යන්න ඔයාගේ සංගීතය තාමත් ඔයාත් එක්ක ඉන්නවා. චිනියක් ඔයාව දාලා ගියාට ඔයාගේ සංගීතයව දාලා ගියේ නැහැනේ. ඔයාගේ ජීවිතේ ලොකුම යාළුවට මේ විදිහට වංචා කරන්න එපා. ඒ වෙලාවේදී අතර වහනවා, ඉම්ලි ඔයාට කොහෙන්ද මෙච්චර හයියක් ආවේ? ඉම්ලි අහනවා, මොකද්ද? අතරවා කේන්තෙන් ආපහු ඉම්ලිට කෑ ගහනවා, චිනී මට මොන තරම් වැදගත්ද කියලා ඔයා මට කියලා දෙන්න ඕනේ නෑ ඉම්ලි. එහෙම කියනවාට කිසිම අයිතියකුත් නෑ. ඒ වගේම දෙවියන් ගැන මගේ හිතේ තියෙන විශ්වාසය, ඒ වගේම දෙවියන් ගැන මගේ හිතේ තියෙන භක්තිය, සංගීතයට මගේ හිතේ තියෙන භක්තිය ගැන කියන ඔයා මට කවුරුවත් නෙමෙයි. බොරු බලාපොරොත්තු වලින් හැමදාමත් ඇති වෙන වේදනාවක් විතරයි. මං ඔයාගේ බොරු බලාපොරොත්තු මේ දැම්මම ඉවර කළා දාන්න. මං අර ඉවෙන්ට් එකේ සම්පූර්ණ ඇඩ්වාන්ස් එකම අපව රිටර්න් කරනවා. ඒ වගේම මේ ඉවෙන්ට් එක කැන්සල් කරලා දානවා. දැන් ඉතින් ඔයා ඔයාට ඕන දෙයක් කරගන්න. ආකාශය කියයි දෙන්න නම් මුණට මුණ බලාගෙන hina වෙනවා. හැබැයි ඉම්ලි එයාගේ ඇස්වල කඳුළු. ඊළඟ දවසේ උදේ ඉම්ලි කල්පනා කරනවා අතරව කියපු දේවල් වලට දැන් ඇය මොනාද කරන්නේ කියලා. මෙතනට ගෙන්නේ රිපොයි දෙන්න ඇවිල්ලා කියනවා, අක්කේ බලන්නකෝ අයියා ඉවෙන්ට් එක කැන්සල් කරනවා කියලා කිව්වනේ. අපි දන්නවා එයා කොයිතරම් නම් මොරණ්ඩුයිද කියලා. දැන් අපි මොනාද මේකට කරන්නේ? ඉම්ලි කියනවා, අතරව මේ විදිහට ඉවෙන්ට් එක කැන්සල් කරොත් එහෙම
ඒක ඕගනයිසර්ස්ලටත් සිද්ධ වෙන ලොකු පාඩුව. අපිට වෙන ඔප්ෂන් එහෙකුත් නෑ. ඇය කියනවා දැන් ඉතින් අපිට සිද්ධ වෙනවා මේක කොහොමත් කැන්සල් කරන්න. ඉම්ලි හැමම කෝල් එකක් ගන්නවා මැනේජර්ට. කතා කරලා කියනවා හෙලෝ මම මේ ඉම්ලි කතා කරන්නේ. අතරවා එයාගේ නිව්‍යා ඉවෙන්ට් එකේ පර්ෆෝම් කරන්නේ නැහැ. මැනේජර් කතා කරලා අහනවා මොකද්ද? ඔහු කියනවා සම්පූර්ණ ඉවෙන්ට් එකේම ටිකට්ස් ටික විකිණලා ඉවරයි කියලා. ඒ වගේම මේ ඉවෙන්ට් එක කොයිතරම් නම් ලොකු එකක්ද කියලා ආටට කියන්න කියලාත් ඔහු කියනවා. අන්තිම විනාඩියේදී ආටෝ මේ ඉවෙන්ට් එක කැන්සල් කරා කියලා කවුද විශ්වාස කරන්නේ? අනික ඔහුට සිද්ධ වෙච්ච පාඩුව ගෙවන්නේ කවුද කියලාත් මැනේජර් ඒ වෙලාවේදී අහනවා. ඉතින් අතරව නිදාගෙන ඉන්න තැනට එම්ලි හැමම යනවා. ඇය යන්නේ නිකන් නෙමෙයි ලොකු වතුර බාස්කට් එකකුත් අරගෙන. අතරවට මතක් වෙනවා කලින් වතාවකදීත් එම්ලි ඇවිල්ලා ඔහුට වතුර ගහපු හැටි. ඉතින් එම්ලිව දැකපු ගමන්ම අතරව ඇහැරෙනවා. වතුර ටික ගහන්න එපා කියලා ඔහු වැඳ වැටෙනවා. හෝ හෝ එම්ලි මම ඇහැරිලා. එම්ලි ඇවිල්ලා අතරවට පැහැදිලි කරන්න දෙනවා මැනේජර්ගෙන් ගත්තු සල්ලි ගැන, ඔහුට සිද්ධ වෙන පාඩුව ගැන. ඒ වගේම ඔහුගේ ඉවෙන්ට් එකේ සම්පූර්ණ ටිකට්ස් ටික විකිණලා ඉවරයි කියලා කියනවා. අතරවගේ මොරණ්ඩුකමට මැනේජර් ඔහුගේ සාක්කුවෙන් ගෙවන්න කැමති නැති බව එම්ලි මතක් කරලා දෙනවා. අතරව කියනවා මං ගාව ඔය කියන තරම් සල්ලියක් නෑ එම්ලි. එම්ලි කියනවා එහෙමනම් ඉතින් වෙන වැඩක් කරගෙන සල්ලි ටිකක් හොයාගන්න. එහෙම නැත්නම් මේ ඉවෙන්ට් එකට යන්න කියලා එම්ලි කියනවා. අතරව ඒ වෙලාවෙදි කියනවා එම්ලි මේ ප්‍රශ්නේදී තර්ඩ් ඔප්ෂන් එකකුත් තියෙනවා, එන්නක යන්න. අතරව එම්ලිවත් අනගහගෙන යන්නයි හදන්නේ. ඉතින් ඔහු පහලට එම්ලිවත් එක්කරගෙන යනවා. ගිහිල්ලා කියනවා මැනේජර් ඔහුගේ නිව්‍යා ඉවෙන්ට් එක කැන්සල් කරන්න කැමති නෑ කියලා. ඊට පස්සේ රන්ද්‍රානාගෙන් ඔහු ඉල්ලනවා මැනේජර්ට දෙන්න තියෙන චෙක් එක එම්ලිට දෙන්න කියලා. ඔහු කියනවා එම්ලි මේක තමයි තර්ඩ් ඔප්ෂන් එක. එවලාවදී දේවික අහනවා ඇයි ඉතින් ඔයා ওই ඉවෙන්ට් එක කැන්සල් කරන්න පොතේ? අතරව අහනවා ඇයි කියන්නේ මම් ටෝන කරන්නේ මං ඉවෙන්ට් එකට යනවා බලන්නද? ඇය කියනවා ඔව්. ඒ වගේම රුද්‍රානත් කියනවා අතරව ඔයා ඔයාගේ කැපකිරීම සම්පූර්ණ කරන්න. අතරව කෑ ගහනවා තාත්තට ඩැඩ් ඔයාට ඕන උනේ මගේ මුළු ජීවිත කාලෙම මං සංගීතයෙන් ඈත් වෙලා ඉන්නවා බලන්න. ජීවිතේ පළවෙනි වතාවටයි මං ඔයා කියපු දෙයක් ඇහුවේ. ඒත් ඔයාට මං මේ ගත්ත තීරණය ගැන සතුටු නැද්ද? රුද්‍රානා කියනවා ඔව් සතුටු නැහැ. ඒ මොකද මගේ අතින් සිද්ධ වෙච්ච වැරදි ආය ආය වෙනවා බලන්න මම කැමති නැහැ. මං දන්නවා ඔයාගේ කැරිය එක විදිහට මියුසික් තෝරගත්තු එකට මම කැමති වෙලා හිටියේ නැහැ. හැබැයි මං හැමදාමත් ඔයාගේ කැපවීමට ඔයාගේ මහන්සියට ගරු කරා. දැන් ඔයා ඔයාගේ සංගීතය අදහන්නේ නැති කෙනෙක් වෙලාද? මට බෑ ඔයාට ඔය විදිහට චෙක් එකක් දීලා ඔයා ඔය කරන වැඩේට අගෞරව කරන්න. ඔයා කරපු කැපවීම අපතේවන්න මට බෑ. ශිවානි මෙතනට වෙලා කෑ ගහන්න හදනවා. අයියේ දැන් ඔයා ඔයාගේ පුතාට උදව් කරන එක ප්‍රශ්නයක් කියලාද හිතාගෙන ඉන්නේ? ඇය කියන අතරව බය වෙන්න එපා පුතේ. ඔයාට සල්ලි කොච්චර ඕනෙද මං ඔයාට ඒ ටික දෙන්න. දේවිකා කියනවා ශිවානි කෙනෙකුට ඇත්තටම උදව් කරන එකයි ආව විනාශ කරන එකයි දෙක. ඒක ලොකු වෙනසක් තියෙනවා. රන්ද්‍රනත් කියනවා දේවිකා කියන කතාව සම්පූර්ණ ඇත්ත ශිවානි. මේ දේ විතරයි අතරව එයාගේ ජීවිතේදී ඇත්තටම ආදරය කරේ. අද එතකොට එයා ඒ ඇත්තටම ආදරය කරපු දෙයටත් වංග වෙන්නයි මේ හදන්නේ. මෙයාගේ මේ වංගකමට අපේ පවුලේ කවුරුවත්ම උදව් කරන්නේ නැහැ. අතරව කියනවා ඉම්ලිට කොන්ග්‍රැචුලේෂන්ස් ඉම්ලි. අන්තිමට ඔයා දෙන්න. ඉම්ලි කියනවා අතරව මේක සෙල්ලමක් නෙමෙයි. ඔයා මේ සෙල්ලම් කරන්න හදන්නේ ඔයාගේ ෆෑන්ස්ලගේ හැඟීම එක්ක. ෆෑන්ස්ලා වෙනුවෙන් බැරි නම් මියුසිෂියන් කෙනෙක් විදිහටවත් ඔයා මේකට යන්න ඕනේ. ඩීජේ ආටෝ කියන කෙනාව හැදුවේ ඔයාගේ ෆෑන්ස්ලා නේද? එයා සුපර් ස්ටාර් කෙනෙක්. එයා නිකම්ම නිකන් සුපර් ස්ටාර් කෙනෙක් උනේ නැහැනේ. එයා එයාලගේ කාලය ඔයාගේ සංගීතය වෙනුවෙන් කැප කරලා තියෙනවා. එයාලා මහන්සියෙන් උපයගත්තු සල්ලි වලින් තමයි ඔයාගේ කන්සර්ට් එකට ටිකට් අරගෙන තියෙන්නේ. ඔයා කොහොමද එයාලට අවංක නොවී වැඩ කරන්නේ? අතරව අහනවා ඔයා කොහොමද මේට වැඩිය දෙයක් මං වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? එම්ලි මං චිනේට වංචා කරා, ඔයාට වංචා කරා, මාම් ඩැඩට හැම දෙනාටම වංචා කරා. මං හැම දෙනාගේම විශ්වාසය බෙන්දා. ඉතින් මේ ෆෑන්ස්ලත් මගේ ඇත්ත දැනගනේවි. එහෙම කියලා අතරව මෙතනින් යනවා. එම්ලි කල්පනා කරනවා ඔයා මොරණ්ඩුයි නම් මං ඊට වැඩිය මොරණ්ඩුයි. අතරව රාතෝඩ් හවුස් එකේ එම්ලි අතරවයි ගැන තමයි කතා වෙන්නේ. අතරව ඉවෙන්ට් එකට යවන්න එම්ලි පුළුවන් තරම් උත්සාහ කරනවා කියලා මෙයාලා කතා වෙනවා. රොපාලි කියනවා ඒ කතාව හරි. අතරවම ඔකට කැමති කරව ගන්න පුළුවන් එකම කෙනා එම්ලි විතරයි. චිනිත් ඔය කතාව අහගෙන ඉන්නේ. ඇය ඇවිල්ලා කියනවා ඔන්න මම ගිහිල්ලා ආටව ඔය ඉවෙන්ට් එකට යවන්න උත්සාහ කරා නම් එහෙම ඔයාලා හිතාවේ ඔන්න හතුර ඇවිල්ලා
නළුවව විනාශ කරන්න උත්සාහ කරා කියලා. හැබැයි ඉතින් ඉම්ලි එයානම් හරිම විශිෂ්ට කෙනෙක්. ඔයාලා යව අඳහනව නේද? රූපාලි අහනව අපි එහෙම කිව්වද? ෂෙනී කියනවා. ඔයාලගේ වචන වලින් තේරෙන්නේ ඒ කතාවමනේ. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ ඉම්ලිට ගෝල් මෙඩල් එක දෙන්න කලින් එයා මට කතා කරේ කොයිතරම්නම් කැත විදිහටද කියලා. ඉතින් අර පෙතේ රූපාලි දෙන්නම කලබල වෙනවා. අපෝචිනේ රාණා රෙසිඩෙන්සි වලට ගිහිල්ලාද කියලා. අය කියනවා නෑ මං ආටත් එක ෆෝන් එකනොයි කතා කර කර හිටියේ. හැබැයි ඉතින් ඉම්ලි ෆෝන් එක උදුරගෙන මට බැනගෙන බැනගෙන ගියා. රූපාලි කියනවා ඔහොම චුට්ටක් ඉන්න. ඔය අතරවත් එක ෆෝන් එකෙන් කතා කරා. ඉතින් චෙනේ කන්ෆියස් වෙනවා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.